ආයුබෝව වේවා සුබ දවසක් TikTok app එකේ තියෙනවා නේද? ආගිය දවස්වල වීඩියෝ මොනවද දැම්මද? දැම්මනේ. උදේ කල්පනා කරලා බලන්න. මේ වෙනකොට රටවල් දෙකක් අතර ලොකු ගැටලුවක් තියෙනවා දන්නවනේ. ඉතින් අපිට මේ වගේ රටක ඉඳගෙන අපිට ඒවට මොකොත් අදහසක් ප්‍රකාශ කරන්න බැරි හින්දා අපි සද්දන කරෙන්නවා. ඉතින් ඇත්තට අපිට කරන්න පුළුවන් දේවල් නැහැනේ. ඒකින්දාමි පාඩු ඉන්නෝ. ඉතින් සමහරක් කට්ටිය වෙනේ TikTok app එක භාවිතා කරගෙන ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට TikTok වීඩියෝ ලක්ෂ 5ක් ටිකක් නෙවෙයි ලක්ෂ 5ක් විතර ඉවත් කරලා තියෙනවලු. ඒ වගේ තමයි live program කරපු 8000ක් විතර ඉවත් කරලා තියෙනවලු. හේතුව තමයි අර යුද්ධය පවතින රටවල් දෙක පිළිබඳව වැරදි තොරතුරු සමාජගත කිරීම. ඉතින් අපි දන්නවා මේ TikTok එක භාවිතා කරලා වැඩි ගොඩාක් කට්ටිය මේ වැරදි දේවල් තමයි සමාජගත කරන්නේ. මේ මේක ටග් ගාලා යනවානේ ඩෝන් ගාලා නිකන් පත් වෙලා යනවා TikTok එකේ. ඉතින් අන්න ඒ වගේ කරපු වීඩියෝ ලක්ෂ 5ක් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම live program 8000කට වැඩි ඉවත් කළා කියලා තමයි සටහන් කරන්නේ. ඉතින් මේ රටේ ඉඳගෙන ඔයාගේ බලන්න TikTok එකේ දාපු වීඩියෝ මොනවද තියෙනවද කියලා ඒ සිද්ධිය සම්බන්ධයෙන් සමහරක් කියන ඔයාගේ වීඩියෝ අයින් වෙලා තියෙනවනම් අන්නේ හේතුවෙන් තමයි අයින් වෙලා තියෙන්නේ. ඉතින් රටක ඉන්නකොට රටේ දෙන නීතිය ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. මොකද අපි ආව රස්සාව කරන්න සමහරක් වෙලාවට අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා. ඒ හින්දා TikTok භාවිත කරන කට්ටිය ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද පෞගිය කාලේ නම් අපි දැක්කා කියලා TikTok තහනම් කරයි කියලා තහනම් කරේ නෑ නේද? නෑ එහෙම තහනම් කරන්නේ නෑ. මොකද දැනට නෑ ඉස්සරහට මේ දන්නෙත් නෑ. ඉතින් මේ වෙනකොට TikTok වලට වීඩියෝ දාන ඒවා ගොඩක් මේ කුවේට් රජේ හොයලා බලනවා. එතකොට වැරදි මොනව හරි තියෙනවා නම් ඒ දේවල් ඉවත් කරනවා. ගොඩක්ම වැරදි දේවල් තියෙනවා නම් ඒ පුද්ගලයන් හොයලා අත්අඩංගුවට අරගෙන රටින් පිටවහල් කරනවා. නීතිමය කටයුතු කරනවා. සමහරක්කට හිරගත කරනවා. ඒ හින්දා TikTok එකට බොරු දානවා නම් බොරු වීඩියෝ හතර දානවා නම් බොරු දේවල් ප්‍රචාරය කරනවා නම් ඔයත් දැනුවත් වෙන්න ඔයාගේ යාළුවාත් දැනුවත් කරන්න. මොකද අපි දන්නවා TikTok එකේ ඉන්න ගොඩක් කට්ටිය වේද මේ අපිටත් අර පෞගේ කාර්ය දැක්කනේ එක් දෙයක් අල්ලගෙන අපිට කොච්චර දේවල් කරාද කියලා TikTok වල නේද? අදේ මිනිස්සුකෝ නේද? ඉතින් එහෙම තමයි. ඉතින් දැනුවත් වෙන්න මේක සෑල්ලුවට හිතන්න එපා. මේක පොඩියට හිතන්නත් එපා. මොකද මේක ලොකු ප්‍රශ්නයක්. රටවල් දෙයක් අතර ප්‍රශ්න තියෙනකොට තමන්ගේ ප්‍රොෆයිල් එකට තමන් වීඩියෝ එකක් හදලා දාන එක තමන් අවශ්‍ය පැත්තෙන් අතර දානවා වෙන්න පුළුවන්. අපි ඇස් දෙකට දැකලා කන් දෙකට අහලා අපි හදලා දාන වීඩියෝ එකක් වෙන්න පුළුවන්. සමහරක්කට ඒක වැරදි වෙන්නත් පුළුවන්. ඒ හින්දා කවුරු හරි දෙයක් කිව්ව ගමන් ඒකට වීඩියෝ එකක් කරන්න කලින් ඒකන පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේ තමයි කොහේ හරි සමාජ මාධ්‍යයක වීඩියෝ එකක් තියෙනවා නම් ඒක අන්තර්ජාලයට මුදා හරින්න කලින් ඒකටත් පොඩ්ඩක් දැනුවත් වෙන්න. විශේෂයෙන්ම TikTok. හරිද? පරිස්සමෙන් උස්සන්නයි හැමෝටම.